සමහරව අපිට කිව්වා මේම ඒගොල්ලන්ට සිල්ලර කඩයක්වත් කරන්න බෑනේ එහෙම කියනවා සිල්ලර කඩයක්වත් කරන්න බෑ අන්න සම්පකාර ඡන්ද තියපු තැන්වල උරුණෑගල පුත්තලමේ අනුරාධපුරේ දැන් නම් ඔය අද වෙනකොට කන්තලේ පැත්තේ සම්පකාර මාතර සම්පකාර ඡන්ද තියපු තැන්වල අද නිකන් රැල්ලට වගේ සම්පකාර බාර දෙනවා ජාතික ජනබලයේ මාලිමාවේ කණ්ඩායමට ගොඩක් කල් ගන්නෙ නෑ පෙන්නන ප්‍රතිඵල ඒ දවස්වල සම්පකාර වලට තිබුණා මේ ෆිල්ම් හෝල් එහෙම සඳ ලංකාවගේ තැන්වල අන්න වහලා තිබ්බ තැන් ඇරලා වැඩ පටන් අරන් තියෙන්නේ සම්පකාර ගහලා තිනවා හුඩ් චිරිතක තරම් කරන්න පුළුවන් විදිහ අලුත් තාක්ෂණය ඒවා ජනතාවට සමීප තැන් බවට පත් කරලා තියෙන්නේ කරගෙන යනවා අපිට තියෙන වරාය සම්පකාරය නිකන් වරාය වැඩ කරන කෙනෙක් අහලා බලන්න වරාය සම්පකාරයෙන් කොහොමද ප්‍රතිලාභ කියලා ඒ 2002 විතර ඉඳන් එක දිගට වරාය සම්පකාරේ බලය එන්නේ ඒ කාලේ ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේගයට ඡන්ද කරත් එන්නේ දැන් කවුරුවත් ඇයි ඒ ලැබෙන ප්‍රතිලාභ වලින් 85% 90% යලි සේවකයන් ලබා දෙනවා මමත් ඒකේ උත්සව ගණනාවකට ගියා උත්සව කියලා කියන්නේ වරාය වැඩ කරන සේවකයන්ගේ දරුවෝ ශිෂ්‍යත්වය පාස් වුනාම ශිෂ්‍යාචාර දෙනවා අවුරුදු 5-10ක් යනකම් ඒ ලෙවල් සමත් වෙච්ච දරුවෝ කැම්පස් යනකම් කැම්පස් එකේ කාලය අවසන් වෙනකම් දෙනවා ඒගොල්ලන් ශිෂ්‍යාචාර ලොකුවට දෙනවා ලොකු පැකේජ් එකක් දෙන්නේ අන්න ඒව දියුණු කරලා හොරකම නතර කරලා ප්‍රතිලාභ යලි සේවකයන් ලබා දෙනවා සම්පකාරයක්වත් කරලා නැහැ කියපුවාට අන්න දැන් උත්තර ලැබෙන පටන් ගන්න තියෙනවා සම්මේ තාත්තේ සහෝදරය සහෝදරි ඒගොල්ලෝ තමන්ගේ බලය ගිලිහෙනවට බලය ආරක්ෂා කරගන්න කරන විවිධාකාර උපරවැට්ටි තියෙනවා ඒවා නතර කරගෙන ඒවට අහු වෙන්නේ නැතුව මේ ගමන අපි යන්න ඕනේ ඒගොල්ලෝ හරි කපටි මේ ළඟදී අපේ ලාල්කාන් සහෝදරයාගේ YouTube ඉන්ටර්විව් එකක් ඒක කියනවා මේව කැලලා අපි ආවට පස්සේ ව්‍යාපාර පවර ගන්නවා අපි ආවට පස්සේ ව්‍යාපාර පවර ගන්නවා මාර්කට්ස් එකක් ගන්න ඒක ඇල්ලේ එහෙම තියෙනවා හැබැයි මොකද කරලා තියෙන්නේ එයා කියන්නේ එහෙම නෙමෙයි සමහරු කියනවා අපි ආවට පස්සේ ව්‍යාපාර පවර ගන්නවා කියලා සමහරු කියන කැලල කැපුවා මුලින් තිබුණ කැලල අග කැලල කියලා කියන කැලල කැපුවා ඉතුරු වෙන්නේ මොකද අපි ආවට පස්සේ ව්‍යාපාර පවර ගන්නවා ඒ තරම් පහත් තත්වයට මේ ප්‍රචාරක ව්‍යාපෘති ඒගොල්ලෝ පත් කරගෙන තියෙන්නේ තනුක ඒ වගේ වැඩ දැන් බැලු බැලම පේනවනේ අරක කියනවනේ අපි කියලා බැලුවා හොයාගෙන මේක මොකද්ද මේ හරියට කියලා තියෙන කියලා බලනකොට අර වාක්‍යයේ දෙපැත්තෙන් කපලා දෙපැත්තෙන් කපලා ඒ තරමට යන්න පුළුවන් අර 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 කිව් වගේ ගමේ මතය හදාන්න පුළුවන් ආ මේගොල්ලවට පස්සේ ඔය බයිසිකල් දෙකක් තිබ්බොත් එකක් ගන්නවා කඩයක් තිබ්බොත් එකක් ගන්නවා ඒ වගේ දේවල් කියාගෙන යනවා ව්‍යාපාර පවර ගන්නවා බලෙන් වැඩ ගන්නවා උව කියනවලු උව වගේ පට්ටපල් කෙබර අත් බලනවා මොකද ඒගොල්ලෝ දන්නවා අපි ආවොත් එහෙම විනායා වගේ ලේසි නෑ මේ කියන ටික කරනවා මොකද ඔබ අප ගැන විශ්වාසය තබන්නේ සෑහෙන කාලයකට පස්සේ ඒ විශ්වාසය ඔබ හිතනවට වඩා රකින්න එක අපේ වැඩක් ඒ නිසා තමයි අපි මේ දේශපාලනේ බලය ගන්න යන්නේ නිකන් ජනාධිපති කෙනෙක් පත් කරගෙන ආණ්ඩුවක් හදාගෙන එහෙම විතරක් නෙමෙයි අපි මේ දේශපාලන සංස්කෘතිය මුලිමුනි වෙනස් කරනවා අපි ඔබට බලය දෙනවා ගමට බලය දෙනවා අර කොට්ටා සභාව ගැන කිව්වේ දේශපාලනේ ඒගොල්ලෝ තීන්දුව ගන්නවා අපි බලන් ඉන්නවා අවුරුදු පහකට පස්සේ කියලා ඡන්දයක් දෙනවා ඒක නෙමෙයි අපි දේශපාලන බලය භාවිතා කරන්න භුක්ති විඳින්න පටන් ගන්න ඔබ තමයි බලයේ උල්පත ඔබ තමයි බදු ගෙවන්නේ ඔබ තමයි ඡන්ද දෙන්නේ බලයේ ජනතා පරමාධිපති දින ඔබාතේ පරම බලය එහෙනම් අපි ඔබ බලාත්මක් කරනවා දේශපාලන ගැන සෙල්ලම් කරන්න බෑ අරයිට් අපි ඔයාලට අවුරුදු මෙන්න අපි ඡන්දයක් දුන්නා ඔයා ඕන කෙලියක් කරන් ඉන්න අවුරුදු පහක් යනකම් ඊට පස්සේ බලා ගන්නම් ඒව වානා හදිසියෙන්වත් අපි මේ දෙන පොරොන්දු ඉෂ්ට කරේ නැත්තම් ඔබට අවුරුදු පහක් යන කලිනුත් යලි කැඳවීමේ බලය ඔබට දෙන්න ඕන අන්න එහෙම දියුන් රටවල් දේශපාලන බලය පරමාධිපති ජනතාවට දෙන්නේ අන්න එහෙම දේශපාලන සංස්කෘතියක් අපි හදන්න ඕන මේකේ මූණු වැදගත් නැහැ මේක නවත්තන්න තවදුරටත් අහවලාට ජය වේවා රෝහිතට ජය වේවා වෙල්ගමට ජය වේවා රාජ්‍යට ජය වේවා ඔබ කියන කියන එකෙන් ඒගොල්ලන්ට හොඳට ජය වෙලා තියෙන්නේ ආයිති මොකක්වත් නේද මොකක්වත් නැ ඕනතරම් ජය වෙලා තියෙන්නේ අපිට තමයි කියලා වෙලා තියෙන්නේ දැන් ජය වේවා කරගන්න ඕනේ අපි ජනතාව මෙතනින් එහාට දේශපාලඥයන් ජය වේවා කියලා හරියන්නේ ජනතාව ජය කරගන්න මාවතර එන්න ඕන කම තියෙනවා අන්නේකට අවශ්‍ය කරන විදිහේ දේශපාලන මතය සංවිධානයේ අපි ගොඩනගමින් ඉන්නේ මාස 7යි තියෙන්නේ සති 30යි තියෙන්නේ අත්තරද්දකට අඩුපාඩුවකට ඉඩ තියාගන්න එපා. ඉගෙන මෙහෙම වුණොත් එහෙම අපරාධය තව චුට්ටක් මහන්සි වුණා නම් ගොඩ දා ගන්න තිබ්බා. ඒවට ඉඩ තියන්න එපා. මොකද මේ බලය අපි හරියට ජනතාව අතර ගන්න ඕනකම තියෙනවා. ඒ අපි යෝජනා කරන්නේ අපි හදමු ජාතික ජනබලවේගයේ නායකත්වයේ ජාතික ජනබලවේගය විදිහට තමයි ඡන්දිල්ලන්නේ. අපි හදමු රටේ ජනතාවගේ ජාතික ව්‍යාපාරයක් මේ රට ගොඩ ගන්න. දූෂණ රහිත ජාතික ව්‍යාපාරේ නාස්ති රහිත ජාතික ව්‍යාපාරේ රට ගොඩ ගැනීමේ ජාතික ව්‍යාපාරේ මේ නිෂ්පාදකයා දිරි ගැනීමේ ජාතික ව්‍යාපාරේ නිෂ්පාදනය වැඩි කරන ජාතික ව්‍යාපාරේ මෙන්න මේ ජාතික ව්‍යාපාරේ හදමු ජාතික ව්‍යාපාරයක් කියන්නේ සියලු දෙනා දායක කරගන්න එක ආයතකොට බස් එකේ දීලා සුගද්දාස යන කට්ටිය ඉන්න බෑ ඊටි පහුවේ දොස්සක
මේ වැට් එක වැඩි කරනවා 10% වෙනකම් පෙට්‍රල් ඩීසල් එකට වැට් එක ගහනවා ජනවාරි පළවෙනි දාලා ගෙදර අම්මට බොන්න බෙහෙත් පෙත්ත නැහැ දරුවා අඬනවා කිරිපිටි පැකට් එක දෙන්න විදියක් නැහැ ගිහිල්ලා සුගතදාසර ගිහිල්ලා මහින්ද රාජපක්ෂ ජය වේවා ඒක නැතිර කරන්න ඕන ඒක ඒගොල්ලන්ට පහදලා දීලා ඒක අවසන් කරන්න ඕන මගේ තාත්තා රට කරා නේද ඒ පියාණන්ගේ නාමයෙන් මං එනවා ගේවා දැන් අහෝසි කරන්න ඕන එය අහෝසි කරන්න ඕන ජාතික ව්‍යාපාරයක් හදන්න ඕනේ ගමේ ඉන්න සියලු දෙනා අපේ පල්ලියේ පූජකතුමන්ලා පන්සලේ හාමුදුරුවෝ සියලු දෙනා එකතු කරගෙන ජාතික ව්‍යාපාරයකයි මේසරේ අපි තමයි බලය ගන්න ජනතාව අපි කියන්නේ ජනතාව බලය ගන්න අපි අතර බලය එන වෙලාවයි උඹලා මේකට බාධා කරලා ඇස් වෙන්න එපා අන්නේ පණිවිඩේ දෙන්න පුළුවන් සමාජ ජාතික ව්‍යාපාරයක අපි හදන්න ඒකෙන් තමයි රට ගොඩ ගන්න වෙන්නේ අමිතා සහෝදරය සහෝදරය මොකද මුන් වටලා තියෙන තැන එතරම් බරපතලයි අපි ඔක්කොම එක මිටකට එකතු වෙලා තමයි මේ වැඩේ කරන්න කැමති එහෙම එකතු වුණොත් මේ වැඩේ කරන්න පුළුවන් අපි මේ වැඩේ කරමු The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය